මුළු රටම වැඩබිමක් කියන සංකල්පය යටතේ ඉන්දික්‍රීම් ක්ෂේත්‍රයේ මේ රටේ දැවැන්ත සංවර්ධනයකට උර දෙනකොට 111යි අපේ දලදේශ නිෂ්පාදනයට දීපු දායකත්වය හරිද ඉතින් දැන් මේවා එන්න එන්න අඩු වෙලා ඉතින් ඒ නිසා අපි දැවැන්ත අර්බුදයක මේ වෙලාවේ ඉන්නවා අපේ අපේ තියෙන සම්පූර්ණ අපි තනි ඉලක්කමට ගත්ත පොලි අනුපාතයට ගත්ත ණය දැන් ඉලක්කම් දෙකේ අන්තිම සීමාවට ගිහිලා තියෙනවා මේවා පිළිබඳව කිසිම කෙනෙකුට මේ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා අනිතක කර්මාන්ත ආර්ථිකයක් සඳහා ගොඩනැගීම සඳහා ජනාධිපතිතුමාගේ සංකල්පයම ජනාධිපති දනට අවුරුදු දෙකහමාරකට පත් වෙනකොටම ඔහුගේ ප්‍රකාශයේම සඳහන් වෙනවා මම මේ රටේ මේක ඇති කරන්න නිෂ්පාදන ආර්ථිකයක් සඳහා කියලා. හැබැයි නිෂ්පාදන ආර්ථිකයක් සඳහා යන වැඩපිළිවෙල අපි තාම දැකලා නැහැ මේ තුල. තියෙන අපේ කර්මාන්ත ශාලා 2000කට වැඩි පිරිසක් අපේ මේ 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 වැහිලා තිනු. ඒ අතර කර්මාන්ත ශාලා වැඩ කර සේවක පිරිස 550000කට වැඩි පිරිසක් දැන් ගෙදර නැතර වෙලා තිනු. එතකොට මේ සේවා සැපුවා 150000කට වැඩි පිරිසක් අහෝසි වෙලා තිනු. ඒ එකම අපේ ලාභ ලබන ආයතන ගත්තාම ඉන්දිකිරීම් ක්ෂේත්‍රයට අදාළ මේ මේ නියාමන අධිකාරිය කියලා මම ඉහතින් ප්‍රකාශ කරපු ඉන්දිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය තුල ලියාපදිංචි සමාගම් වන මේ මගනගම වගේ සමාගම් පවා දැන් කැබිනට් අනුමැතිය දී ලබාගෙන මේ මේ මිනිස්සු මේ මේ ලාභ ලබන ආයතන පවා වැසීම සඳහා යම් පිමුරුත්පත් සකස් කිරීමෙන් පවතිනවා මේක මම කියන්නේ පාඩු ලබන ආයතනයක් තියෙනවා නම් ඒව කොහොමද පාඩු ලැබුණේ කියන එක පිළිබඳව යම් විශ්ලේෂණයක් කරන්න ඕනේ ඒ පිළිබඳ ශේෂපත්‍ර කියවා බලා ගන්න ඕනේ එහෙම බලලා යම් ආයතනයක පාඩුවක් තියෙනවා නම් ඒ පාඩු වෙන ආයතන පිළිබඳ යම් ක්‍රමවේදයකට આવට කමන්න හැබැයි මේ මම පෞද්ගලික දන්නවා මම ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන සංගමයේ ලේකම් මේ සභාපතිවරයා හැටියටත් මේ ඉදිකිරීම් ශේෂ්ඨට අදාළ කරුණවලද මම මේ ආයතන රාශියක මේක අධ්‍යක්ෂ දූර දරපු කෙනෙක් හැටියටත් මම දන්නවා මේ මග නැගුම ආයතන එකක මම උදම හොඳම උදාහරණයට ගත්තේ මේවා වහනවා කියන්නේ ඒ සේවකයන්ගේ අනාරක්ෂිතතාවය බලන්න හරිද මේ සොයන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් හඳුනලා දීලා මේව වහන එක නෙමෙයි වැඩේ මොකද මේව වහන්න එහෙම රාජ්‍යයක් රාජ්‍යයක බලයක් දීලා තින්නේ මේ මේක 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 අවුරුදු 5කට බලය මේව කරන්න නිසා මේකේ තියෙන මේ මුල් මුදුන් මුල් කඩලා දාලා ආර්ථික මර්මස්ථාන විනාශ කරන්න එක එක පුජ්‍යලට ඕන විදියට ඇමතුරුන්ට ඕන විදියට මේ කැබිනට් එකට මේව දාලා අනුමැතිය කළා මේව විනාශ කරන්න දෙන්න බෑ හරිද හැබැයි මේවට අනුබල දෙන නිලධාරිනුත් ඉන්නවා මේගොල්ලන්ට අනුබල දෙන. ඒ නිසා මෙන්න මේගොල්ලන්ගෙන් තමයි මේ රට පරිස්සම් කරගන්න ඕනේ පබසර මින් ඉදිරියට අපි කතා කරමු ඉස්සරහට. මොකද්ද මේ පිළිබඳව ගන්න ඕන උත්තරය කියලා අපි දෙන්නම් රජයට. මෙයා වහම නිවැරදි කරගන්න ඕනේ මේ 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 ආයතන මේ පාඩු ලබන ආයතන නෙවෙයි මේ ලාභ ලබන ආයතන ප්‍රයිවට් මේ මේ වහලා දාලා විඩ්‍රෝ කරලා දාන්න පුළුවන් ක්‍රමවේදයක් රටතුල තියෙනවද කියලා. අනිවාර්යෙන්ම අපි අද දවසේදී සිද්ධමුල්ල ජනතා සභාවෙන් මේ කතා කරන්නේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන කවුන්සිලයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා සමගින් ඔබතුමා මේ ඔය මග නැගුම කියන මාතෘකාවට ප්‍රවේශ වෙච්ච නිසාම මම කැමති දැනගන්න මග නැගුම කියන ආයතනය හරහා අපේ රටට සිද්ධ වුණු කාර්යභාරය මම කැමති කෙටියෙන් පැහැදිලි කරගන්න. පවසර මෙහෙමයි මාර්ග සංවර්ධන අධිකාරිය සුවාදීන අනුබද්ධ ආයතනයක් හැටියට තමයි මේ මග නැගුම ආයතනය පිහිටෙව්වේ. මේ ආයතනය තුලින් අපි මේ සම්පූර්ණ මග නැගුම උපදේශනා ව්‍යාපෘති කළමනා කරන සේවා සමාගම දස් හතර වර්ෂයේදී තමයි ස්ථාපනය කරේ. අරේ ඒ එකම යන්ත්‍රෝපකරණ සහ ඉන්දිකිරීම් සමාගම කියලා වෙනම සමාගමකුත් ඒට අමතරව මේ ඉමල්ෂන් කියන සමාගමක් කරනොත් හැමමම දැන් සමහරක් අයට පොඩි ප්‍රශ්නයක් ඇති වෙන බුලා මොකද්ද මේ මග නැගුම තුල තියෙන ඉමල්ෂන් සමාගම කියන එක කියලා. මේකෙන් තමයි බිටුමින් මේ තාර සේරමය මේව කරලා ඒවා RD එක හරහා දෙන්නේ. දැන් අපි ඉන්දිකිරීම් කරුණත් මේ මේ හරහා මේ වලින් මේව ගන්නවා. මොකද ඒක ප්‍රමිතියක්. ඒක ඇවිල්ලා මේ වෙන වෙන තැන් වල ගන්න ඒවා වගේ නෙමෙයි. ඒක හරියට පරීක්ෂණය කරලා හරියට නියාමනය කරලා තමයි ඒවා දෙන්නේ. ඉතින් මේ ආයතන රට තුල තියෙන්න ඕන කියන එක පිළිබඳව මගේ තියෙන දැඩි විශ්වාසයක්. හැබැයි එහෙම නැතු වුණාම රටක් ගිනියන්නේ කොහොමද කියන එක පිළිබඳව දැන් ලොකු ප්‍රශ්නයක් අපිට පණ නැගිනවා. දැන් ඔබ දන්නවා මේ මග නැගුම දැන් බලන්න මේ වෙනට කැබිනට් තීරණයක් අරගෙන තිනා වහලා දාන්න මේක. හරිනේ යන්ත්‍රෝපකරණ සමාගම, ඉදිකිරීම් සමාගම, ඉමල්ෂන් සමාගම. හරි මෙයා පාඩු ලබනවා කියලා තමයි වහන්නේ. දැන් මම ඔබට කියන්නම් මේක පාඩු ලබනවා කියලා කියන්න තරම් මේ විෂයපතේ අදාළ ඇමතිවරයා කැබිනට් එකට එහෙම කියන්න තරම් මොකද්ද ඔහුට තියෙන දත්ත? මොකද්ද ඔහු මේ පිළිබඳව ගත්ත අවබෝධය? හරි
දැන් බලන්න මම කියන්නම් 2018 ආදායම තුන මිලියන 188ක්. ඒ කියන්නේ එලියන රජමතුම ඔබතුමා කියන්නේ මේ උත්සාහ කරන්නේ මගනගම ආයතනය වහනවා කියන තීරණය ගත්ත අදාළ අමාත්‍යවරයා ඒ පිළිබඳ දත්ත ගැන කිසිදු තැකීමක් හෝ කිසිදු අවබෝධයක් නැතුව. ආ කිසිම අවබෝධයක් නැහැ කියන්නේ කැබිනට් එකට ඉදිරිපත් කරනවා නම් ඒ දත්ත ඉදිරිපත් කරන්න ඕනේ. මේක පාඩුයි. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේක පාඩු ලබන ආයතනයක් නෙමෙයි. මම මේකේ මගේ පැහැදිලි කිරීමෙන් ඔබට පබසර තේරෙවි. මේක පාඩු ලබන ආයතනයක්ද? මේක ලාභ ලබන ආයතනයක්ද? लंकावे රාජ්‍ය අනුබද්ධිත පෞද්ගලික ආයතනයක් තියෙනවා නම් ලංකාවේ තවත් තියෙනවනේ ඉන්දිකිරීම කරන රටේ ආයතන ඕන තරම් තියෙන කීපයක් තියෙනවා දන්නවනේ කියන්න ඕනේ නැහැ නම් මං අහනවා ඒවල ලාභේ තියෙනවද කියලා හැමදාම සභාපතිවරයා කාමරයකට හරි මොහොකට හරි දාලා අපේ පඩිය දියා කියලා කෑ ගහන තත්ත්වක තියෙන ආයතන රාජ්‍ය ආයතන තියෙනවා ඇයි මේවා පිළිබඳව මේගොල්ලන්ට බැරි මේ ගත්ත තීරණේ වගේ ඒවත් හොයලා බලන්න හරිද එතකොට මිලියන 24 සුද්ධ ලාභයක් තියෙනවා 2019 එතකොට වාර්ෂික බදු ගෙවීම මිලියන 10.8 හරිද 2020 මිලියන 151.2ක් තිබිලා තියෙනවා සුද්ධ ලාභය මිලියන 10.7යි බදු ගෙලා තියෙන 2.7ක 2021 මිලියන 225.5ක් තිබිලා තියෙනවා සුද්ධ ලාභය මිලියන 17යි බදු විතරක් ගෙලා තියෙන මිලියන 4.8ක හරි දැන් මේ බදු withholding tax මේ ඉතින් දැන් මේ ආයතනය හරියට අර මේ ගෝඨාභය ජනාධිපතිතුමා ඉන්න කාලෙක කර මේගේ බදු මේ ව්‍යාපාරිකයන්ගේ යාළුවන්ගේ ලිහිල් කරා වගේ වැඩක් නෙමේ කරන්නේ ආ මේ කරන්නේ රටට දැන් අවශ්‍ය කරන්නේ බදු නම් මේ බදු පනත යටතේ මිනිස්සුන්ගේ බෙල්ල මුලටම බදු හිර කරලා withholding tax එක 115 ඊට එහා සීමාවට යන්න බැරි කරලා හරි සමාගම් බද්ද 136 කරලා හරි පුද්ගල ආදායම් බද්ද 108 සිට 130 දක්වා වැඩි කරලා මේ තියෙන වෙලාවක බදු ආදායම ලබා ගන්න ඕන නම් මේ බදු ගෙවන ලාභ ලබන ආයතන වහන්නේ මොන හේතුවක් නිසාද මේ රට අකර්මණ්‍ය කරන්න නෙමෙයි මේ බලධාරීන් නදන්නේ දැන් අපිට තියෙන ප්‍රශ්නේ ඒකයි නැතු අපිට මේ මග නැගුම පිළිබඳව විශේෂ කැක්කුමක් අපේ ඔළුවේ නැහැ අපි ඉඳිකිරීම කරුවෝ හැබැයි අපි කැමති ඉඳිකිරීම කරුවෝ හැටියට ඉඳිකිරීම කර්මාන්ත සංවර්ධන අධිකාරී ශ්‍රීවන් කැටගරියට ලියාපදිංචි සමාගම මග නැගුම කියන්නේ හරිද අපිට බද්ධ වෙච්ච ආයතනයක් මොකද මගේ සංගමයේ තුල වුණත් මේ සියලුම දෙනා සමාජිකයෝ හරිද මට අයිතියක් තියෙනවා මේ ගැන කතා කරන්න නැත්නම් බන්දුළු ගුණවර්ධන අය කවුද එයා යට කතා කරන්න මොකක්ද තියෙන අයිතිය කියලා හරිද බන්දුළු ගුණවර්ධනගේ ආර්ථික ඥානයයි රටේ තියෙන ලාභ ලබන වෘත්තියක් හරිට කරන පුද්ගලික ආයතනයකයි තියෙන වෙනස හඳුනා ගන්න ඕනේ බන්දුළු ගුණවර්ධන ඉස්සෙල්ලා හරිද පබසර පබසර හිතනවා ඇති මම මේ බන්දුළු ගුණවර්ධන කියලා මෙහෙම කියනවා කියලා මට යම් මේකක් එන්නේ නැති මම මේ රටේ දූෂිතයින්ට මේ රට විනාශ කරපු පුද්ගලයින්ට මම මගේ ගරු කිරීමක් නැහැ පබසර. හරි මම දන්න ප්‍රධාන මාධ්‍යයක් තියෙන ඒ මාධ්‍ය තුල වුණත් අපි ප්‍රවෘත්ති විකාශය කරනකොට අපිට පේනවා ඒගොල්ලෝ පැහැදිලිව කිව්වා අපි රටේ මැතිතුමා උතුමානිනි එහෙම කියලා අපි කතා කරන්නේ නම විතරයි භාවිතා කරන්නේ මම හරි ගෞරව කරනවා ඒවට. අපිත් එහෙම තමයි. ඒ නිසා තමයි මම බන්දුළු ගුණවර්ධන කියලා. මොකද බන්දුළු ගුණවර්ධන කියන්නේ මේ හොඳ චරිතයක් නෙමෙයි මුළු පවුලයි ඔක්කොම මේ ආයතන වලට දාගෙන වැඩ කරන කෙනෙක්නේ. අපි කියන්නේ මේ රටේ වියදම් මේ විදියට මේ ලාභ ලබන ආයතන වහන්න නැතුව ඔයගොල්ලෝගේ විදන් අඩු කරගන්න. හරිද? ඔයගොල්ලෝගේ විදන් අඩු කරගන්න. ඔයාගේ දුව, ඔයාගේ නෝනා, ඒ ඔයාලගේ ඔයාගේ පවුලයට දීලා තියෙනවනේ මේ රටේ අපි බදු ගෙන සල්ලි වලින් අරන් යන මේ ලක්ෂ ගණනක් ගෙදර මාසෙකට. ඒව නැති කරගන්න. ඒව අඩු කරන්න ඔයා. එහෙම අඩු කරලා කියන්න. අනිත් එක තව දුක්ඛිතම කතාවක් කියේ මම දැක්ක මාධ්‍ය ඔහු කියනවා. රාජ්‍ය නිලධාරීන් පඩි වැඩි කරන්න කියනවා නම් මේ ජනාධිපතිතුමා කියනවා මේ වැටු වැඩි කිරීම සඳහා මම ක්‍රියාත්මක වෙනවා කියලා මේ බජට් එකේ. ඔව්. ඔහු ඊයේ ඇවිල්ලා කියනවා පඩි වැඩි කරන්න නම් රාජ්‍ය සේවකයන්ගේ අපිත් එක්ක සාකච්ඡා කරලා අපිට එහෙමනම් තව බද්දක් ගහන්න වෙනවා කියලා. මොන කුණුහරුපද මේ පබසර මේ රටේ ඇමතිවරු කියන්නේ මේ ආර්ථික විශේෂඥයෙක් නේද? මෙන්න මේ වගේ අය තමයි මේ ආයතන වහන්න කියලා කැබිනට් එකට මේ සංදේශ දාන්නේ මේක හරි අසාධාරණ වැඩක් මේක බන්දුල ගුණවර්ධනලට ඕන විදියට හසුරවන්න දෙන්න බෑ කටේ ඇමතුරුන්ට ඕන විදියට මේක හසුරවන්න දෙන්න බෑ දැන් මේක අවුරුදු 75 30 මේගොල්ලෝ හසුරවලා 2012 ඉඳලා
මේ රට ආර්ථික වශයෙන් කඩා වැටීමට තියෙන මේ තත්ත්වය මත වගකීම ගන්න ඕන එක පුද්ගලයෙක් තමයි බන්දුල ගුණවර්ධන කියන්නේ. ඒ නිසා රටේ ජනාධිපතිවරයාට අපි කියනවා මේ ආයතනය වසා තමන්ට ඔබ තීරණය කරනවා නම් මේක දෙපාරක් කල්පනා කරන්න. එහෙම නැතුනොත් නීතියෙන් මේ කටයුතු ඉදිරියේදී සිද්ධ වේවි. එහෙම වුණොත් සිද්ධ වේවි අපි හැමෝටම මේ පිළිබඳව යම් කතිකාවක් ගොඩනගලා මේ මගනමු කියන ආයතනය ආරක්ෂා කරගන්න. කැබිනට් මණ්ඩලයට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කරපු මේ කැබිනට් පත්‍රිකාව නිවැරදි තොරතුරු වලින් සමන්විත නෙමෙයි කියලාද ඔබතුමා චෝදනා කරන්නේ? ඔව් එතුමා කෙලින්ම මේ කැබිනට් එකට මේක ඉදිරිපත් කළා දෙන්නේ මගනමු කියන ආයතන පාඩුවයි. මේක පාඩු නිසා වහන්න ඕනේ. දැන් යා කියනවානේ මේකට අදාළ කරන ඉස්සරහට වැඩ නැහැ. හරි. ඒක නිසා මේක වහන්න ඕනේ කියලා නේ කියන්නේ. එහෙම බන්දුල ගුණවර්ධන මහත්තයර එහෙම කියන්න බෑ. එහෙම කොහොමද ඔහු කියන්නේ පාඩුයි කියලා මේ ආයතන. ඔය දැන් බන්දුල ගුණවර්ධනලා එකපාරටම මේක ගහින් ගෙඩියෙන්න වගේ මේ ආයතනේ පාඩුයි වහන්න කියන්න බෑනේ. මේ ආයතනය තුල වැඩ කරපු විශාල පිරිසක් ඉන්නවා. මේ දැන් මම ගන්නම් ඉඳිකිරීම කර්මාන්තය ගන්න අපේ ඉඳිකිරීම අය ගත්තොත් පොඩි අය මං කිව්වා දැන් 3000කට වැඩි ආසන ප්‍රමාණයක් ඉන්නවා කියලා. 400කට වැඩි ප්‍රමාණයක් මේ මගරැකුම ව්‍යාපෘති අපේ කට්ටිය කරානේ සීඩා කන්ට්‍රැක්ටර්ස්ලා කරානේ කොහොමද පාඩුව කියන්නේ. ඉතින් මේ මෙච්චර විශාල මිලියන ප්‍රමාණයක් බදු ගෙවනවා නම් හරි මේක සුද්ධ ලාභයක්. මේ මං ඔබට කියන්නම් මේ තියෙන මේ එක අනුව හරිද දැන් මේ තියෙන්නේ මංගාව මේ ඒගොල්ලෝ මේ පහුගිය 2023 හත්වැනි මාසේ 28 වෙනිදා ඉදිරිපත් කරා බෝඩ් ඉන්ෆෝමේෂන් පේපර් එකක් හරිද මග නැගුම බෝඩ් එකට හරි බලන්න මේ ඩිස්ක්‍රිප්ෂන් එක මේක ඇමවුන්ට් එක තියෙනවා ටෝටල් ඉන්ෆ්ලෝස් එක තියෙනවා බිලියන 14ක් හරිද මේක අවුට් මේක ටෝටල් අවුට්ෆ්ලෝස් ගත්තොත් ඒ කියන්නේ දැන් අපේ ඉඳිකිරීම් කරුවන්ට සබ් කොන්ට්‍රැක්ට් කරපු අයට පේමන්ට්ස් ගෙවන්න ගියොතින් හරිද පේමන්ට්ස් ගෙවන්න ගියොතින් ඒ පේමන්ට්ස් වලට යන බිලියන 9.4ක් දැන් මේ බිලියන 9.4 ගියාම අරේ මේක තියෙනවනේ ප්‍රොෆිට් එක තියෙනවා බිලියන 4.8ක් මේක දැන් මේ මේ 2023 හත්වෙනි මාසේ වෙනකොට බන්දුල ගුණවර්ධන කොහොමද කියන්නේ මේක පාඩු ලබන ආයතනයක් කියලා ඈ බන්දුල ගන්දේ වෙනම මොකක් හරි ප්ලෑන් එකක් තියෙන්නේ නැති මේකට කවුරු හරි දාලා කරගෙන යන්න ඉස්සරහට ඒක බැරි වෙච්ච නිසා දන්නෙත් නැහැ මෙහෙම කරන්න මොකද ඒ ඔය වගේ සෙල්ලම් කරන මිනිස්සුනේ හරි ඔය වගේ සෙල්ලම් කරන මිනිස්සු නිසා මොකද බිලියන 4.8ක ලාභයක් පෙන්වන්න පුළුවන් ආයතනයක් තියෙනවා නම් ඔය දැන් මං කෝ ඉන්දිකිරීම් ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය අනුබද්ධිත ආයතන මං කෝ ඉන්දිකිරීම් සමගන්තව තියෙන කරන්නේ මට කියන්න මේ බිලියන 4.8ක සුද්ධ ලාභයක් පෙන්වලා තියෙන මගනගු වගේ ආයතනයක තිබුණව මිසක් වෙන කොයි ආයතනයකද තියෙන්නේ කියලා පබසර ඔය ගෙන්නනවනේ ඔයගොල්ලෝ ඕන තරම් කඩේ ගෙන්නලා හෙට ගහන්නක මං අද නැගිටලා ගියාම මොකද්ද කියලා තියෙන්නේ ඒක නිසා පැහැදිලි මේක ජනාධිපතිවරයා සහ කැබිනට් එක ප්‍රයිවට් ටීමක් කියලා හරිද එහෙනම් මං දුල්ගනතර උත්තර දෙන්න පුළුවන් හෙට මම මේක මේ ප්‍රකාශ කරන්නේ දැන් බලන්න මේක අස්සම් කරලා තියෙන්නේ කවුද කියලා හරි ප්‍රිපෙයාර් බයි ෆිනෑන්ස් මැනේජර් අස්සම් කරලා තිනා ඊට පස්සේ මේ කස්සන් කරන GM හරිද ජෙනරල් මැනේජර් අස්සන් කරලා තිනා හරි ඒක නිසා මේ මේ මේවා මෙයා බොරු වෙන්න බෑනේ මේවා මේ සම්පූර්ණ මේ මේ සම්පූර්ණ මම මේක ගත්තෙ මේක බලන්න මොකද්ද මේ මේ මේවල මේ ඇත්ත නැත්ත බලන්න තමයි මේක ඉල්ලගත්තේ ඒක නිසා මේවා වහන්න මේ විදිහට කරන්න බෑ රටේ ජනාධිපතිවරයාට විශේෂයෙන්ම අපි ලිපියකින් දැනුම් දෙනවා මේ අදහෙටම මේ 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 පිළිබඳව එහෙම කරන්න බෑ කියලා අනිත් එක මම මගේ අස්සනෙන් මම IMF එකට මේ සම්බන්ධයෙන් පැමිණිලි කරලා තිනා මොකද ප්‍රධාන වශයෙන් මොකද IMF එකේ කොන්දේසි 16 තුල මොනම තැනකවත් නෑනේ පබසර මේ 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 ලාභ ලබන ආයතන වහන්න කියලා IMF එකේ කොන්දේසි වල නෑ හරිද හොඳට මතක තියාගන්න IMF එකේ කොන්දේසි තියෙන්නේ දූෂණ විරෝධී නීතියට අනුව මේ ජනාධිපති අගමැති සහ ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශය ඩේට් එකක් දීලා තියෙනවා 2027 ජූලි වලට ඉස්සෙල්ලා මේක මේව කරන්න කියලා කාටත් බලන්න පුළුවන් විදිහට ප්‍රදර්ශනය කරන්න පුළුවන් හදන්න කියලා කොතන අපරාධ නීතියේ ප්‍රතිපාදන සංශෝධනය කරන්න කියලා තියෙනවා හරි සමාගම් පනතට ප්‍රකාරව අවශ්‍ය ප්‍රතිලාභ තොරතුරු සහ මහජන ප්‍රතිලාභ හිමිකාරීත්වය ලැයිස්තුගත කරන්න කියලා තියෙනවා ඉතින් ඒක නිසා ජාත්‍යන්තර යහ ක්‍රමවේද ඇතුළත් ජාතික ප්‍රසම්පාදන නීතියක් 2024 දෙසැම්බර් වෙනකොට ඇති කරන්න කියලා තියෙනවා හරි තරංකාරී ටෙන්ඩර් ප්‍රසම්පාදන ගිවිසුම් පිළිබඳ වාර්තාව 2024 දෙසැම්බර් මාසේනකොට දෙන්න කියලා ඇයි මෙහෙම දෙන්න කියලා තියෙන ආණ්ඩුවට අපි ලැජ්ජ වෙන්න ඕනේ ආණ්ඩුව මේ IMF එකේ කොන්දේසි 16 අරගෙන කරන්න ගියාම ලෝකෙටම මේක ප්‍රසිද්ධ කර පළවෙනි වතාව හරිද මේ ටෙන්ඩර් පත්වල තියෙන මේක තමයි මේ රටේ
මේ රට කඩාගෙන වැටුනේ මග නැගුම නිසාවත් මේ අනිත් රාජ්‍යයතන නිසාවත් නෙමෙයි මේ රට කඩාගෙන වැටුනේ මේ රටේ ඔය ඉන්න පුද්ගලයෝ ඔය ඉන්න ඇමතිවරුම මේ රට මේ මේ ටෙන්ඩර් කොන්දේසි පිළිබඳව කියන එක මම මේ කියන්නේ අන්සොලිසිටඩ් ප්‍රොපෝසල්ස් මේ ලංකාවේ ඉතාම වේගෙන් ක්‍රියාත්මක වෙච්ච නිසා ඒ නිසා තමයි මේ රට කඩාගෙන වැටුනේ දේශීය සංචිත අපිට නැති වුනේ හරිද අපේ රුපියල් අපිට නැති වුනේ අපේ රුපියල් අව ප්‍රමාණය වුනේ ඩොලර් එක අධි ප්‍රමාණය වුනේ මේ රටේ මේ මූල්‍ය කලමනාකාරත්වයේ තිබිච්ච වැරදි මත නිසා ඒගොල්ලෝ ගත්ත තීන්දුව తీරන නිසා තමයි මේ රට මේ තත්ත්වයට ඇදගෙන වැටුනේ. මොකද මේ පාර්ලිමේන්තුව තුළ 2003 අංක 3 ධර්ම හරිද මූල්‍ය වගකීම් පනත කියලා පනතක් ස්ථාපිත කරා පබසර. ඒ පනත අනුව මේ රට ක්‍රියාත්මක කරා නම් ව්‍යාපාරික හැටියට අපි මේ වගේ අසරණ තත්ත්වයකටපත් වෙන්නේ නැහැ. මේ 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 බන්දුල ගුණවර්ධනල වගේ මිනිස්සුන්ට මේ වගේ ලාභ ලබන ආයතන පාඩු ලබන ආයතනයක් කියලා මේ කූට ලේඛනයක් කැබිනට් එකට ඉදිරිපත් කරලා මේ වගේ වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. මේ මේ අයම තමයි වග කියන්න ඕනේ මේ රට ආර්ථික වශයෙන් කඩාගෙන යන්නට.